තලපත්පිටිය කල්වාරි දේවස්ථානයේ සුභාශිංසන පිළිගන්වමින් අද දවසේ ඔබ සැම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් යේසු වහන්සේගේ ප්‍රේමයෙන් යුතුව පිළිගන්න මම කැමතියි. මේ නත්තල් කාලේ අපි දන්නවා වෙන යම් දවස්වල වගේ අපි හැමෝටම එකමුතු වෙලා සහභාගීකම් පවත්වන්න හැකියාවක් නැහැ. නමුත් අද දවසේ අපි සභාවක් විදියට සූදානම් වෙලා ඉන්නවා අන්තර්ජාලය ඔස්සේ කෙටි වැඩසටහනකින් ඔබව හමු වෙන්න. ඉතින් මම විශ්වාස කරනවා මේ තුලින් ඔබ යම් රසවින්දනයක් ලබන ගමන්ම ඒකේ ආශිර්වාදය අද දවසේ අත්දකින්න යනවා කියලා. ඔබට ජේසු පිහිටයි. නත්තල් මාසේ සාමේ පණිවිඩ දසකින් රැවටිලි රැවුගෙන්නේ සීතල සුගඳයි නත්තල් මාසේ සාමේ පණිවිඩ දසකින් රැවටිලි රැවුගෙන්නේ මුළු ලෝකෙම හරි සිරියාවයි යේසුස් සමිගේ දෙලවට බීවු නිසා ලෝකෙම හරි සිරියාවයි යේසුස් සමිඳු පෙළවට දීපු නිසා සැමහදකින් පාවේවා දුකින් පිරුණු සිත් සතුටින් නැවේවා වෛරේ ක්‍රෝධය සැමහදකින් පාවේවා දුකින් පිරුණු සිත් සතුටින් නැවේවා නැදීමේ උතුම් මිනිසත් බව රකිමින් ඒකේ වූ අපි මේ නත්තරේ සීතල සුළඟයි නත්තල් මාසේ සාමේ පණිවිඩ දසතින් රැවටිලි රැවුගෙන්නේ සීතල සුළඟයි නත්තල් මාසේ සාමේ පණිවිඩ දසතින් රැවටිලි රැවුගෙන්නේ හරි සිරියාවයි යේසුස් සමිඳු දෙලොවට දීපු නිසා මුළු ලෝකෙම හරි සිරියාවයි යේසුස් සමිඳු දෙලොවට දීපු නිසා ජීවිත සමිඳු වෙනුවත ගෙනෙමින් සාමේ පණිවිඩ සැමටම බෙදා දෙමින් අසරණ ජීවිත සමිඳු වෙනුවත ගෙනෙමින් සාමේ පණිවිඩ සැමටම බෙදා දෙමින් මැරීමේ උතුම් මිනිසක් බව රකිමින් ප්‍රීතිය වූ අපි මේ අතරේ සීතල සුළඟයි රත්තල් මාසේ සාමේ පණිවිඩ දසතින් රැවටිලි රැවුගෙන්නේ සීතල සුළඟයි රත්තල් මාසේ සාමේ පණිවිඩ දසතින් රැවටිලි රැවුගෙන්නේ මුළු ලෝකෙම හරි සිරියාවයි යේසුස් සමිඳුන් දෙලොවට බිහිවු නිසා මුළු ලෝකෙම හරි
හැකියාවයි යේසුස් සමිඳුන් මෙලොවට බිහිවූ නිසා. සුබ දවසක්. දෙවි ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරනු මෙවැනි අවස්ථාවක් ලබා දීම ගැන. විශේෂයෙන් මේ අවුරුද්දේ නත්තල් කාලය ඉතාමත් අමාරු සහ අපි නොසිතූ ආකාරයේ තත්ත්වයකට මුහුණ දී සිටින්නා වූ කාල පරිච්ඡේදයක්. නමුත් 2020 අවුරුද්ද තුළම අපි බොහෝ අමාරුකම් අව පීඩාවන් ප්‍රශ්න බාධා මැද්දේ තමයි අපි ගමනෙන් අපට සිද්ධ වුණේ. අපි නත්තල ගැන බලනකොටත් අපිට වෙනද වගේ අපිට සමරන්න උත්සව පවත්වන්න ඒ වගේම සහභාගිකම් පවත්වන්න එකමුතු වෙන්න අපට නොහැකි වෙලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ උතුම් බලාපොරොත්තුව මම කැමති ඉතාමත් කෙටියෙන් ඔබට ප්‍රකාශ කරන්න. මෙවැනි බලාපොරොත්තුවක් ඇති සෙනඟක් හැටියට ලෝකයේ කොතරම් අමාරු තැනකට මුහුණ දුන්නත් මනුෂ්‍යයාගේ ජීවිතයේ කතරම් පරිහානිදායක තත්වයන් වලට පත් වුණත් දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපිට ඇත්තා වූ බලාපොරොත්තුව. බයිබලයේ ඉතාමත් ප්‍රසිද්ධ අනර්ග වචනයක් ගැන මම ඔබට අවධානය යොමු කරන්න කැමතියි. ඒ තමයි සුදු යොහන්තුමාගේ සුභාරංචියේ 3 පරිච්ඡේදයේ 16 පදේ. අපි නත්තල සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණීම. උන්වහන්සේගේ පැමිණීම තුලින් සිදු වුණා වූ සහ අපට ඇත්තා වූ බලාපොරොත්තුව ගැන අපි ඉතාමත් අනර්ග ලෙස ඒක සමරනවා, භුක්ති විඳිනවා. අවුරුදු 2000කට ප්‍රථම දෙවි ස්වාමින් වහන්සේ මේ ලෝකයට ආවා. දේව වචනේ කියනවා මක් නිසාද දෙවියන් වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළසේක්ද. උන්වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් දෙන තරම් උන්වහන්සේ ප්‍රේම කළා. ඇයි එහෙම කළේ? මම කැමති ඉතාමත් කෙටියෙන් කාරණා කීපයක් ඔබට ඉදිරිපත් කරන්න. පළවෙනි දේ, උන්වහන්සේ කාටද ප්‍රේම කළේ? ලෝකයාට. මේ අහගෙන ඉන්න ඔබට, ඒ වගේම මේ නරඹන ඔබට, ඒ වගේම මේ සවන් දෙන ඔබට, ඒ වගේම ඔබේ ජීවිතයේ යම් ආකාර මොන ආකාරයේ තැනකද ඔබ ඉන්නේ, ලෝකයාට. ලෝකයාට ප්‍රේම කළේ. උන්වහන්සේ උස් පහත් ભેද බැලුවේ නැහැ, තරාතිරම් බැලුවේ නැහැ, නම්බුනාම බැලුවේ නැහැ, උන්වහන්සේ ජාති ભેද බැලුවේ නැහැ, කුල ભેද බැලුවේ නැහැ. උන්වහන්සේ ලෝකේ හැම මිනිස්සෙකුටම ප්‍රේම කළා. හැම මිනිස්සෙකුටම උන්වහන්සේ ප්‍රේම කළා. උන්වහන්සේගේ ප්‍රේමය කොන්දේසි රහිතයි, සීමාවක් නැහැ. ඒ කොන්දේසි රහිත ප්‍රේමය නිසා තමයි අද ඒ දරුකම අපට ලැබිලා තියෙන්නේ. මම මේ දවසේ ඔබට ප්‍රකාශ කරන්න කැමතියි, දෙවියන් වහන්සේගේ ප්‍රේමය අප සමග තියෙනවා. ඒ ප්‍රේමණීය බලාපොරොත්තුව අප සමග තියෙනවා. උන්වහන්සේ ඕන කෙනෙකුට ආදරේ, උන්වහන්සේ ඕන කෙනෙකුට ප්‍රේම කරනවා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ වචනේ විශේෂයෙන් කිව්වා අපි පෞකාරයන්, හැබැයි උන්වහන්සේ අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ ඒක ජාතක පුත්‍රයාණන් මේ පොළොවට එව්වා. ඇයි එහෙම කළේ? අපට ඇති ප්‍රේමය නිසා. කාරණා තුනක් මම ඔබ එක්ක බෙදා ගන්න කැමතියි. ඒක ජාතක පුත්‍රයාණන්ගේ පැමිණීම තුලින් පළවෙනි දේ, පාපයට සමාවක් ලැබුණා. මුළු මනුෂ්‍ය සංහතියම පාපයට සමාව ලැබුණා. පාපයට සහ ශාපයට. පරම්පරාගත අපගේ තිබුණු ශාපදායි තත්වයන් වලින් අපිව නිදහස් කරා, බැඳීම් වලින් නිදහස් කරා, පෞකාරකමෙන් නිදහස් කරා. පාපයට සමාව දෙන්න පුළුවන් එක තැනන් වහන්සේටයි, ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. උන්වහන්සේගේ වචනය කියනවා උන්වහන්සේ පෞකරුවන් සුළු කොට සලකන්නේ නැහැ. උන්වහන්සේ වෙතට එන අය උන්වහන්සේ ආදරෙන් පිළිගන්නෝ, ප්‍රේමයෙන් පිළිගන්නෝ. උන්වහන්සේ වෙතට එන අයට බලාපොරොත්තුවක් තියෙනවා. පාපයට සමාව දෙන්න පුළුවන් ස්වාමින් වහන්සේට පමණයි. ඒක ඉතාමත් වැදගත් දෙයක්. දෙවෙනි කාරණය, අපිට තියෙනෝ සදාකාලික ජීවනයක්. ඒ සදාකාලික ජීවනයට තියෙන එකම මාර්ගය අප උදෙසා මෙලොව පොළොවට ඇවිල්ලා කුරුසියේ මැරිලා මළවුන්ගෙන් නැගිට්ට යේසුස් වහන්සේ පමණයි. මේ නත්තල් කාලය ඔබට මම ප්‍රකාශ කරන්න කැමතියි, ඒ සදාකාලික බලාපොරොත්තුව. අපිට එක ජීවිතයයි තියෙන්නේ. ඒ ජීවිතයෙන් පස්සේ අපිට අපි මරණයට පත්වීමත් එක්කම අපි ස්වාමින් වහන්සේ සමග ජීවත් වෙන්න යනවා. ඒ සදාකාලික බලාපොරොත්තුවට ඇති එකම මාර්ගය
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මීට අවුරුදු 2000කට ඉස්සෙල්ලා මේ පොළොවට ඇවිල්ලා අද අපි නත්තල හැටියට සමරන මේ බලාපොරොත්තුව මොකද දෙවියන් වහන්සේගේ වචනේ කියන මාර්ගයද සත්‍යද ජීවනයද මමයි මා කරණ කොටගෙන හැර පියාණන් වහන්සේ වෙතට යන්න මාර්ගයක් නැහැ. ඉතින් ඒක නිසා දෙවෙනි කාරණේ ඔබ මතක තබා ගන්න අපේ ජීවිතයේ වැදගත්ම දේ අපිට සදාකාලික ජීවනයක් තියෙනවා. ඔබ මේ ලෝකේ මොන ආකාරයට ජීවත් වුණත්, ඔබ මේ ලෝකේ මොන තැනක ජීවත් වුණත්, ඔබ මේ ලෝකේ කොන් වෙලා, වෙන් වෙලා, ඈත් වෙලා, ඔබ මොන විදියට හිටියත් දෙවියන් වහන්සේ තුල අපිට සදාකාලික ජීවනයක් තියෙනවා. ඒ ජීවනය අපිට අනර්ගම බලාපොරොත්තුවයි මේ ජීවිත ගමනේ. තුන්වෙනි දේ මම ඔබට ප්‍රකාශ කරනවා. ඉතාමත් වැදගත් දෙයක්. මේ දන්නේ සත්‍යතාවය අපි තව අයට ප්‍රකාශ කරමු. දෙවියන් වහන්සේ මිනිස්යව ගලවන්න අවුරුදු දහස් ගණනක් මිනිස්යාගේ ජීවිත වෙනුවෙන් සැලසුම් කරා. මිනිස්ය එන්නෙන්න පාපයට 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 පෙළඹෙනවා. අදටත් ඒක තමයි තියෙන්නේ. මම ඔබට කියනවා, ඔබ මේ සවන් දෙන ඔබ, ඒ වගේම ඔබ කිතුණුවෙක් නම්, ඔබ දේව දරුවෙක් නම්, ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්යෙක් නම්, ඔබට මට තියෙන බලාපොරොත්තුව ප්‍රිය සහෝදරයා සහෝදරිය තව කෙනෙකුට කියන්න කරුණා කළා. ඒක නොකිය ඉන්න එපා. ඒ බලාපොරොත්තුව කියන්න, ඒ බලාපොරොත්තුවක් දෙන්න, ඒ වැටිලා ඉන්න අය නැගිටින්න අවශ්‍යය, ඔසවෙන්න අවශ්‍යය. ජීවිතේ බලාපොරොත්තුවක් නැතුව කලකිරිලා ධෛර්ය වෙලා ඉන්න අය, අද අපි දකිනෝ ජීවිතේ නොඑක් ආකාරයෙන් ජීවිත විනාශ කරගන්න මිනිස්සු, තරුණ පරම්පරාව, දරුවන්. මම ඔබට ප්‍රකාශ කරනෝ තුන්වෙනි දේ, ඔබ තුල ඇති බලාපොරොත්තුව, ඔබ තුල තියෙන දේ. නත්තල් කාලේ තියෙන ලොකුම පණ දෙවියන් වහන්සේ ඒක ජාතක පුත්‍රයා දුන්නා. උන්වහන්සේට තිබුණු ලොකුම සම්පත උන්වහන්සේ ලෝකෙට දුන්නා ඔබව මාව ගලවන්න. එහෙනම් අපිට දීලා තියෙන ලොකුම සම්පත තමයි ගැලවීම, පාපයෙන් සමාව. ඒ සමාව ලැබපු අපි ඇයි අපි තනියෙන් ඒක භුක්ති විඳින්නේ? අපි තව කෙනෙකුට ආශිර්වාදයක් වෙමු. 20යි 20 අවුරුද්ද කවදාවත් අමතක නොවන අවුරුද්දක් කරගම්මු. තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන අවුරුද්දක්, තව කෙනෙකුට බලාපොරොත්තුවක් දෙන අවුරුද්දක්, තව කෙනෙකුට අලුත් මාර්ගයක් විවෘත කළා, එයාගේ ජීවිතයේ ජයග්‍රහණය ලබන අවුරුද්දක් කරමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. මම විශ්වාස කරන ඔය නිසා මේ සවන් දෙන ඔබ, ඔබ ලැබූ ආශිර්වාදය තව කෙනෙකුට මේ වර්ෂයේ අවසානයේ ලෝකය එන්නෙන්න ඔබ දන්නව මොන මාවතරද ගමන් කරන්න කියලා. එන්නෙන්න විනාශය කරා යනවා. මිනිස්සය එන්නෙන්න විනාශය කරා යනවා. මිනිස්සගේ ජීවිත එන්නෙන්න විනාශය කරා යනවා. කිතුණුවන් හැටියට අපිට ඇති බලාපොරොත්තුව අපි තව අයකට කියමු, ප්‍රකාශ කරමු, බෙදා ගනිමු. ඒ තුලින් අපි ඒ ආශිර්වාදය භුක්ති විඳිමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. 20යි 20 අවුරුද්ද තුල මේ ලබන්නා වූ නත්තලත්, ඒ වගේම එන්නා වූ 20යි 21 අවුරුද්දත් ඔබට ආශිර්වාදමත් සඵලවත් දෙවියන් වහන්සේගේ අභිමුඛය අත්දකිමින් ජීවත් වෙන්නා වූ, දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබ ජීවත් වෙමින් සෑම අභියෝගයක් ජය ගන්නා වූ වර්ෂයක් සහ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට යේසු පිහිටයි. Singing o'er the plains and the mountains in
ski.